මිනිස්සු මේ වෙලාවේ මේ කොත්ත මල්ලි ඇටයක් වැටුනොත් දිවෙන් අහුලලා ගන්න මට්ටමේ අර පරිස්සම්. හරියට නිකන් අර උරච්චි කරපු රත්තරන් කුඩු අහුලනෝ වගේ තමයි මේ වෙලාවේ වෙනිවැල් ගැට ටිකක් අපද්දී වැටෙන කුඩු ටිකත් අහුලලා නැච්චත් අර පරිස්සම්. හැබැයි නිකන් හරි මාස 3කින් කොරෝනා ඉවර වුණොත් ආයෙත් වෙනිවැල් ගැට උඩ දාලා පයින් ගහන මට්ටමට ඔය මිනිස්සු එනවා. දැන් මේව වෙන්නේ බය ඇතුලේ. මම යෝජනා කරනවා ඔබට. බය ඇතුලේ දේවල් කරලා සබා දහමට ආයසරයක් වංචා කරන්න එපා. ඊළඟ ෂොට් එක දෙන්නේ ඔක්කොම වැටෙන්න. අය තව සැරයක් සබා දහම අපිට බොරුව කරන්න ඉඩ දෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුන්ට කොරෝනා ඉවර වුණාට පස්සේ මේ 2000න් පස්සේ ඉපදිච්ච මිනිස්සුන්ට පෙන්නලා දෙන්න ඕන කොහොමද රටේ කන්න නැතුව මිනිස්සු දුක් විඳින්නේ කියලා. මගේ පන්සලේ පොඩි හාමුදුරුවලගෙන් මම මෙහෙම අහනවා. කෙසල් ගෙඩි තිව්වම බාගෙට කාලා බාගෙ විසිකලා නේ මං අහනවා දැන් මගේ පන්සලේ පොඩි හාමුදුරුවලගේ කෙසල් ගෙඩි බාගෙ විසිකලා නේද අද පන්සලට එක කෙසල් ගෙඩියක් නැහැ අද මුළු ජාතියක්ම විඳවන්නේ මගුල් ගෙවල් වල දානි ගෙවල් වල හාමුදුරුවලගේ ඉඳලා ගිහියන් ඉඳලා කෑමවලට කරපු අපරාධේ මගුල් ගෙවල් වල මොන තරම් කෑම නාස්ති කරන රටක්ද මේ රට දානි ගෙවල්වල හාමුදුරුල්ලගේ පිඟන් වලින් මොනතරම් කෑම ප්‍රමාණයක් කුණු බක්කියට යනවද මිනිස්සුන්ගේ පිඟන් වලින් මොනතරම් කෑම ප්‍රමාණයක් කුණු බක්කියට යනවද දැන් මේ වෙලාවේ බත් ඇටේට ගණන් හදනවා බත් ඇටේට තව සති 3ක් යනකොට බත් ඇටෙන් බාගෙටත් ගණන් හදනවා මම යෝජනා කරනවා මේ වෙලාවේ අවංකව අර පිරිමැස්ම ඉගෙන ගන්න බොරුවට නෙවෙයි මේ වෙලාවේ වගා කරනවා නම් ඒක අවංකව පටන් ගන්න අවංකව කරගෙන යන මේ වෙලාවෙත් මේ මාස 3ට බොරු කරොත් ආයෙනෝ ආයෙත් පැරණි මිනිහම නම් ඉන්නේ කොරෝනා වලින් පස්සේ ආයෙත් අර අරගෙන නාස්ති කරන විනාශ කරන කුණු බක්කි පුරවන මිනිහම නම් පැවිද්දම නම් මෞලවිතුමාම නම් පියතුමාම නම් ඉන්නේ ආයෙත් එන සබාධමෙන් මේ කවුරුත් හොඳට මතක තියා ගන්න ඕනේ මේ සබාදහම රවට්ටන්න බෑ අසන්ත